තව කෙනෙක් නැත්තම් එයාටත් තව කෙනෙක් නැත්තම් අපි පුළුවන් කාලයක් එක නිදි ප්‍රශ්නයක් නැහැ නේ වැරද්දක් කියලා නැහැ නේ දෙන්නම් එක්කෙනෙක්ට එයාට පවුලකුත් නැහැ මට පවුලකුත් නැහැ ඉතින් අපි ඉස්සරහට දන්නේ නැහැ මොනවා වේද කියලා මොකද ආදර සම්බන්ධතා තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අපි සමහරවිට මැරෙනකන් එකට ඉන්න පුළුවන් එයා තනි කෙල්ලෙක් ඉතින් මාත් තනි කොල්ලෙක් ඉතින් මං හිතන්නේ ඒක කවදා හරි බ්‍රේක් වුණත් මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් දෙන්නටම කියලා මොකද දෙන්නම ආදරය කරලා ඒක උනේ ඒත් එක්කම දෙන්නට අදහස් ගැලපෙන්නේ නැත්තම් කවදා හරි දවසක වෙන වෙන්නත් පුළුවන් දෙන්නට අදහස් ගැලපිලා ඉස්සරහට යන්න පුළුවන් දෙන්නම අදින්නත් පුළුවන් ඒක ඉතින් මං හිතන්නේ කෙල්ලෙක් කොල්ලෙක් ලොකු ප්‍රශ්න කියලා මොකද මං හිතන්නේ කවුරුත් වාසනාව ලැබුවා කියලා පළවෙනි ආදරේ හිමි කරගන්න. මමගෙත් හතරවෙනි ආදරේ. ඉතින් මම හිතන්නේ ආදරේ නම් ආදරේ ඒක පුළුවන් කාලයක් කරමු. බැරිුණොත් අපි අයංග මිත්‍රිත් දන්නේ නැතුව රවට්ටන්න නැතුව. ඔබ ආදරේ කරන කෙනත් එක්ක මම මේ ළඟ දවසක් අපි තුන්දෙනාම හම්බ වුණා. දැන් අපි කතා කරපු දේවල් සමාජ කටිය ගොඩක් ආදරණීය විදිහට බාර අරන් තිබ්බා. මම උඹට ආදරේ. උඹ කාටවත් දෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක ගොඩක් වෛරල් වෙලා තිබුණා. අපි නළු නිළියෝ කියලා එහෙම දෙයක් නැහැ. අපි හරි සරලයි. මමත් සරලයි. ඉතින් අපි සාමාන්‍ය කෙල්ල කොල්ලෙක් ඉදිරිය තමයි ජීවත් වෙන්නේ මම හිතන්නේ ආදරේ නම් ආදරේ ඒක පුළුවන් කාලයක් කරමු බැරිුණොත් අපි අයංග මිත්‍රිත් දන්නේ නැතුව රවට්ටන්න නැතුව මම කැමති ඔයා මේ කමෙන්ට්ස් ටික කියවනවා ආසම දෙන්නේ කංග්‍රැට්ස් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන තෙරුවන් සරණයි ඇත්තමයි මේ චරිත දෙකට අපි ගොඩක් ආදරේ මේ කමෙන්ට්ස් ඇස්සේ සමහරක් කියලාට තියෙනවා මේ ඕක අවුරුද්දක්වත් වෙන්නේ නැහැ ගැළපෙන්නේ නැහැ එහෙම කමෙන්ට්ස් දැකෙද්දි දුකක් හිතෙනවා දැන් කමෙන්ට් එකේ හැබැයි ඒව හැමදේම මගේ ඔළුවේ තියාගෙන මම මගේ ගමන යනවා සහ ඒ වගේම මම ගන්න දේවල් තියෙන නිසා ඔයගොල්ලෝ බැන්නත් කවන්නේ කමෙන්ට් එක දාන්න හොඳම යාළුවා කවදා හරි දවසකේ ලයිෆ් පාර්ට්නර් වෙන එක ගැන මොකද හිතන්නේ ආදරේ නම් ආදරේ තමයි ඒක ඇති වෙන විදිය අපි දන්නේ ඒකට අපේ හදවත ඕපන් වෙන විදිය අපි දන්නේ නැහැ ඉතින් මං හිතන්නේ ආදරේ හිතන කෙනාට ආදරේ කරන්න මොකද අපි හරි ටික කාලේ ඉන්න මං හිතන්නේ දැන් ඇවරේජ් අපේ තියෙන උපරිම ඕන 60ක් විතරයි දවුරු මොකද්ද මේ ෆිල්ම් එක මේකත් අර එක කොල්ලට කෙල්ල දෙන්නේ කින්න කතාවක්ද කියලා හැබැයි මම ප්‍රේක්ෂකයට කියන නෑ මේක මිත්‍රත්වයේ සම්බන්ධ කතාවක් මේ හතර දිනේ කතාවක් ඉතින් මේක හරි ලස්සනට මිත්‍රත්වය සහෝදරකම එතකොට දෙමව්පියන්ගේ ආදරේ එතකොට තමන්ගේ ඒ හදවතේ තියෙන ආදරේ එළියට දෙන්න බැරි ඒ හැඟීම පරිත්‍යාගයේ හැමදේම එකට මුසු වෙච්ච කතාවක් මේක. අක්කලා මල්ලිලට ලව් කරනවා. මොකද හිතන්නේ මේ අක්කා මල්ලි ලව් ගැන. මෙයා ලොකු වැඩිමල් පුද්ගලෙක්. මෙයා පොඩි මෙයා දුප්පත් මෙයා පෝසත් මෙයාගේ වෙන දේවල් තියෙන. එහෙම නැතුව මං හිතන්නේ අපි ආදරේ කරමු. ඒක තමයි මොකද අපි හරිම ටික කාලෙ ඉන්නේ. ඒ ඇතුළත අපි ආදරේ කළා මැරෙමු. හැමෝම කැමති මේ ජීවිතේ හීන දකින්න. හීන දකින්න කෙනෙක් එක්ක මම කතා කරන්නේ. සචින් හීන දකින්න කොල්ලෙක්ද? මං හිතන්නේ කොල්ලෙක්ද කියනකොට මං හිතන්නේ වයස ભેදයක් නැතුව අපි හැමෝටම කියලා හීනයක් තියෙනවා. මං හිතන්නේ සමහර අය හීනෙත් එක්කම මැරෙනවා. සමහර අය හීන ඉෂ්ට කරගන්නවා. ඉතින් කොයි කවුරුණත් කමන්නේ. මං හිතන්නේ හීන පස්සේ හැමෝම දුවන්න ඕන. ඔය හීන හැබෑ වෙනවා වගේම පුංචි කාලේ ඉන්න හොඳම යාළුවා කවදා හරි දවසක ලයිෆ් පාර්ට්නර් වෙන එක ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ ඒක කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ මොකද මට ගොඩක් යාළුවිට ගෑන් ළම හැබැයි ආදරෙන් බැඳුනේ නැහැ අපි හැබැයි නමුත් මම හිතනවා මේ යාළුවෙක්ට පුළුවන් නම් ප්‍රේමවන්තිය හෝ ප්‍රේමවන්තය වෙන්න මං හිතන්නේ ඒක හරි සරල භාවයක් තියෙයි මොකද එයාගේ වැටෙද්දි සමහර යාළුවෙක් කියලා කියන්නේ ඔයා වැටෙන දැන මට තේරෙනවා ඔයා දුකෙන් ඉදදි මට තේරෙනවා අමුතුවෙන් අපිට ආදරය කරලා එක් ගන්න දෙයක් නැහැ මම හිතනවා හැබැයි ඒ වගේම තමයි ඒකේ අඳුරු පැතිත් ඇති මොකද සමහරවල්ලාට අපි බලාපොරොත්තු වෙන ආදරේ යාළුකමක් එක්ක මුසු වෙලා ඇද්දිත් පොඩි ප්‍රශ්නයක් ඇති හැබැයි මම හිතන්නේ ඒක ලේසියි හැබැයි කොහොම වුණත් ආදරෙන් පටන් ගත්තත් සහෝදරකමකින් පටන් ගත්තත් අක්කමල්ලි පටන් ගත්තත් අයියක්ක පටන් ගත්තත් කොහොම කරත් මං හිතන්නේ ආදරේ නම් ආදරේම තමයි දැන් ගොඩක් කරලා ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් විදිහට මේ අක්කලා මල්ලිලට ලව් කරනවා මොකද හිතන්නේ මේ අක්කා මල්ලි ලව් ගැන ආදරේ නම් ආදරේ තමයි ඒක ඇති වෙන විදිය අපි දන්නේ ඒකට අපේ හදවත ඕපන් වෙන විදිය අපි දන්නේ නැහැ ඉතින් මං හිතන්නේ ආදරේ හිතන කෙනාට ආදරේ කරන්න මොකද අපි හරි ටික කාලේ ඉන්න මං හිතන්නේ දැන් ඇවරේජ් අපේ තියෙන උපරිම ඕන 60ක් විතරයි දවුරුදු ඉතින් ඒ කාලය ඇතුළත අපිට ආදරේ කරන හිතන මනුස්සයට අපි දැම්මොත් එහෙම සර්කල් එකක් මෙයා ලොකු වැඩිමල් පුද්ගලෙක් මෙයා පොඩි මෙයා දුප්පත් මෙයා පෝසත් මෙයාගේ වෙන දේවල් තියෙන එහෙම නැතුව මං හිතන්නේ අපි ආදරේ කරමු ඒක තමයි මොකද අපි හරිම ටික කාලේ ඉන්නේ ඒතුළුත් අපි ආදරය කළා මැරෙමු. ඔබ ආදරවන්තයෙක්ද? ඔව්. හරි. ඔබ ආදරය කරන කෙනත් එක්ක මම මේ ළඟ දවසක් අපි තුන්දෙනාම හම්බ වුණා. ඒත් තවත් ෆිල්ම් එකක් රිලීස් වෙන මොහොතක. එදා අපි කතා කරපු දේවල් සමාජ කටිය ගොඩක් ආදරණීය විදිහට බාර අරන් තිබ්බා. මොකද හිතෙන්නේ මේ ඒ ආදරණීය කතාව ගැන? මම උඹට ආදරේ. උඹ කාටවත් දෙන්නේ නැහැ. මං හිතන්නේ ඒක ගොඩක් වෛරල් වෙලා තිබුණා. ඉතින් මම කිව්වේ මමත් සාමාන්‍ය කියන්නේ අපි සාමාන්‍ය හරි සරල විදිහට ජීවත් වෙන මිනිස්සු. අපි නළු නිළියෝ කියලා එහෙම දෙයක් නැහැ. අපි හරි සරලයි. මමත් සරලයි. ඉතින් අපි සාමාන්‍ය කෙල්ල කොල්ලෙක් ඉදිරියේ තමයි ජීවත් වෙන්නේ. මොකද මම බින්දුවේ ඉඳන් පටන් ගත්ත මිනිස්සෙක්. ඉතින් මට හරි සරලයි මේ මහ පොළොව.
ඉතින් මම හිතන්නේ ඒ නිසා අපේ ආදරේ එහෙම හරි සරල විදියට යනවා. ඒක ඉතින් දකින්න කෙනා කොහොමද දන්නේ? හැබැයි අපි එළියට ගොඩක් එක දෙන්නේ හරි කලාතුරකින් මේ වගේ තැනක විතරයි ඒක එළියට එන්නේ. ඉතින් ඒ තැනදී ඉතින් එයා සපෝට් කරන්න මට එනවා, මම එයාට සපෝට් කරන්න එනවා. ඉතින් ඒක ලොකුවට වැරදියට ගන්න එපා. ඔයගොල්ලෝ හැමෝම අපිට ආදරය කරන්න, ඒ ආදරය ඇති. හරි. මේ තමයි ඒ දාපු වීඩියෝ එක. ඒකේ තියෙනවා ලස්සන කමෙන්ට්ස් ටිකක්. මම කැමති ඔයා මේ කමෙන්ට්ස් ටික කියවනවා. ආසම දෙන්නේ කංග්‍රැට්ස්. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි. ඇත්තමයි මේ චරිත දෙකට අපි ගොඩක් ආදරේ. ආදරණීයකම රැකගෙන යෝධ බල යෝධ ශක්තියත් එක්ක ඉස්සරහට යන්න සතුටින් ඉන්න ඔක්කොම කියලා තියෙන හොඳ දේවල් තමයි. මේ කමෙන්ට්ස් ඇස්සේ සමහරක් කියලාට තියෙනවා මේ ඕ කවුරුද්දක්වත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය ලව් එක කවුරුද්දක්වත් කරන්න බෑ. ගැළපෙන්නේ නැහැ. එහෙම කමෙන්ට්ස් දකිද්දි දුකක් හිතෙනවද? නැහැ. ඕවා බලන්නේ මට හිතර දැනෙන ආදරේ විතරද ඕවා කරන්නේ? නෑ, මම බලනවා. ඇත්තනම සාමාන්‍ය හැමදේම බලනවා, ඉන් ඩීටේල් ඔක්කොම බලනවා. ඉතින් හැබැයි බැලුවත් මම හිතන්නේ අපිට වැරදක් නෑනේ. මට තව කෙනෙක් නැත්තම්, එයාටත් තව කෙනෙක් නැත්තම් අපි පුළුවන් කාලයක් එකට ඉඳී. ප්‍රශ්නයක් නෑනේ, වැරද්දක් කියලා නෑනේ දෙන්නගෙන් එක්කෙනෙක්ටවත්. එයාට පවුලකුත් නෑ, මට පවුලකුත් නෑ. ඉතින් අපි ඉස්සරහට අපි දන්නේ මොනවා වේද කියලා. මොකද ආදර සම්බන්ධතා තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. අපි සමහරවිට මැරෙනකන් එකට ඉන්න පුළුවන්. ඉතින් අපි දන්නේ ඒක. හැබැයි නමුත් ඉතින් අපේ ආදරය ඇතුලේ අපි ආදරේ. මම හිතන්නේ ඉතින් අපේ එයාගෙන් වැරද්දක් එන්නේ නැහැ. එයා තනි කෙල්ලෙක්, ඉතින් මාත් තනි කොල්ලෙක්. ඉතින් මං හිතන්නේ ඒක කවදා හරි බ්‍රේක් වුණත් මං හිතන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් දෙන්නටම කියලා. මොකද දෙන්නම ආදරය කරලා ඒක උනේ. ඒත් එක්කම දෙන්නට අදහස් ගැලපෙන්නේ නැත්නම් කවදා හරි දවසක වෙන් වෙන්නත් පුළුවන්. දෙන්නට අදහස් ගැලපිලා ඉස්සරහට යන්න පුළුවන්, දෙන්නම අදින්නත් පුළුවන්. ඒක ඉතින් මං හිතන්නේ කෙල්ලෙක් කොල්ලෙක් ලොකු ප්‍රශ්න කියලා. මොකද මං හිතන්නේ කවුරුත් වාසනාව ලැබුවා කියලා පළවෙනි ආදරේ හිමි කරගන්න මං හිතන්නේ ඔයාට උනත් මට උනත් ඒක නෑ. මගෙත් හතරිනේ ආදරේ, මගෙත් ඔයාගෙත් ඒ වගේ වෙන්න ඇති. ඉතින් මම හිතන්නේ ආදරය කියන දෙයට ඉතින් එහෙම කියලා කාලයක් වෙලාවක් නෑ. සමහර වෙලාවට අපි දැකලා තියෙන ඕනනම් අවුරුදු 50 මේ ඇනිවර්සරි තියෙන කට්ටිය මේ වෙන් වෙනවා ඩිවෝස් වෙලා. ඉතින් මම හිතන්නේ ආදරේ නම් ආදරේ, ඒක පුළුවන් කාලයක් කරමු. බැරි වුණොත් අපි අයංග මිත්‍රිද්දන්න තොර වටන්න නේද? ඔය හැමදේමත් එක්ක ලංකාවේ අලුත් නිර්මාණ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඒ වෙද්දී අපි හම්බ වෙමු කියලා ප්‍රාර්ථනා කරනවා. දුෂේනිට ආදරේ හිතිච්ච පළවෙනි දවස කවද්ද? පළවෙනි දවස මං හිතන්නේ මට සපෝට් කරපු දවස් තිබුණා. ඒ දවස්වල මට යාව හරි ආදරෙන් දැනුණා. ඒක ඉතින් කොහොමද උනේ කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් දැනුණා මට. අපි හීන පස්සේ දුවන හිඳ තමයි අපිට ඒක යථාර්ථයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. අද දවසෙත් ලස්සන ෆිල්ම් එකක් යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. මොකද්ද මේ ෆිල්ම් එක? ෆිල්ම් එක ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. මං හිතන්නේ මම විශේෂයෙන් මතක් කරන්න ඕන වාසවයියා දුන්න නිදහස. මම සිනමාවට පය තියෙන පළවෙනි ස්ටෙප් එක මේ. ඉතින් එයා වගේ ඩිරෙක්ටර් කෙනෙක්ට මාව හම්බුන එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මොකද ලොකු ෆ්‍රීඩම් එකක් දෙනවා එයා. ඒ කැරක්ටරය ඇතුළේ අපිට ඕනම අපසරයකට යන්න ඉඩ දීලා තියෙන්නේ. එයා බලා ගන්නවා ඒක එළියෙන් පිට යනවද නෑ මල්ලි මේක මෙහෙම කරමු කියලා. ඒ තරම් මාර නිදහසක් දෙනවා. ඉතින් මං හිතන්නේ මේක ඇතුළේ ඉන්න ඒ සාර්ථකත්වයේ රහස වාසවය, ඒ වගේම හොඳ ටීම් එකක් ඉන්නවා එයාට. මාර එකමුතුයි. අපිට කොයි වෙලාවකවත් දුකෙන් ඉන්නවත් මූඩ් ඩවුල් කරගන්නවත් දුන්නේ නැහැ. මං හිතන්නේ ඒ නිදහසෙන් අපි උපරිම ප්‍රයෝජන ගත්තා. ඒ වගේම මේ ෆිල්ම් ගැන කියනවා නම් සමහර කට්ටිය හෙවමයි මේක මේකත් අර එක කොල්ලට කෙල්ල දෙන්න ඉන්න කතාවක්ද කියලා. හැබැයි මම ප්‍රේක්ෂකයට කියන නෑ. මේක මිත්‍රත්වයේ සම්බන්ධ කතාවක්, හතර දිනක් යටතේ යන කතාවක්. මේක හතර දිනක් කතාවක්. ඉතින් මේක හරි ලස්සනට මිත්‍රත්වය, සහෝදරකම, එතකොට දෙමව්පියන්ගේ ආදරේ, එතකොට තමන්ගේ ඒ හදවතේ තියෙන ආදරේ එළියට දෙන්න බැරි ඒ හැඟීම, පරිත්‍යාගයේ හැමදේම එකට මුසු වෙච්ච කතාවක් මේක. මං හිතනවා ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා මේක නරඹයි කියලා. දැන් මේ සාමාන්‍ය ෆිල්ම් එකක් වුණාට පස්සේ ඒකේ කඳුල තියෙන්න ඕනේ, ආදරේ තියෙන්න ඕනේ, විරහව, ඒ වගේම දුක, ඔය හැමදේම තියෙන්න ඕනේ. මේක මල් ෆිල්ම් එකක්ද? එහෙම නැත්නම් මේක ආදරය ගැන විතරක් කියවෙන එකක්ද? මේක සමහර කට්ටියට මං හිතන්නේ මේක මම දකින්න පැත්ත මම කියන්නේ. මම දකින්නේ මේක මල් නෙමේ, මේක ඇවිල්ලා ආදරය. මං හිතන්නේ මේ ආදරය ඇතුලේ මල් වෙන්නත් පුළුවන් සමහර විට. ඒක මං දන්නේ නැහැ ඔඩියන්ස් එක කොහොම ගන්නේ. හැබැයි මට හිතෙන විදිහට මේක හරි ලස්සන ආදර කතාවක්. මොකද මම දෙවෙනි පාර නරඹන්නේ. මම සාමාන්යයෙන් මගේ වැඩේ වුණත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ, මට හරි ගියේ නැත්තම්. හැබැයි මම අද ඇවිල්ලත් බැලුවේ හරි ලස්සනයි. මං ඒක ඇතුලේ හරියට ජීවත් වුණා. ඒ කැරක්ටර්ස් ඇතුලේ මම හිතුවා ඇත්තටම මේක මෙහෙම වුණා නම් නේද අනේ කියලා. ඉතින් මං ඒක වින්දා. ඉතින් මං හිතනවා මගේ ප්‍රේක්ෂකයක නරබයි හරි ආදරෙන් ගනි කියලා. මොකද මම මෙච්චර කාලයක් දුර ඇවිල්ලා තියෙන්නේ, හයිය තියෙන්නේ මේ බලන් ඉන්න කට්ටිය එක්ක.
ඒගොලන්ට ඕන දෙයක් මම ඕපන් කරලා තියෙන මට බයින්න පුළුවන් මට ඉස්සරහට මොනාද කරන්න ඕනේ කියලා කියන්න පුළුවන් මට ආදරය දෙන්න පුළුවන් හැමදේම ඕපන් කරලා තියෙන අලුවෙක් මම ඒගොලන්ට ඇවිල්ලා ඕන දෙයක් කියන්න පුළුවන් මේ කතාව ඇතුළේ මොකද මේක හැමෝම ගන්නෙ ලස්සන නිර්මාණයක් විදිහට ඒ වගේ මේක මගේ පළවෙනි සිනමා අත්දැකීම ඉතින් මට ඒකට පුළුවන් උපරිම මන් දෙනවා ඉගෙන ගන්න දේවල් තියෙනවා මං හිතනවා එළියෙන් සමහර දේවල් එයි කමෙන්ට් එයි හැබැයි ඒව හැමදේම මගේ ඔළුවේ තියාගෙන මම මගේ ගමන යනවා සහ ඒ වගේම මං ගන්න දේවල් තියෙන නිසා ඔයගොල්ලෝ බැන්නත් කවන්නේ කමෙන්ට් එක දාන්න මට ඒක ගොඩක් වටිනවා මොකද මං ඒව හැමදේම රීඩ් කරන මිනිස්සෙක් මං හිතන්නේ මං පටන් ගත්ත දවස් ඉඳන් අද වෙනකම් ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා මගේ මට ඒ ගැන සතුටුයි මම අද ආරාධනා කරා මගේ හැරවුම් ලක්ෂ ගොඩකට පළවෙනි දේ සුජිත් අයියා බලන් ඉන්නවා කැමරා පිටිපස්ස ඉඳගෙන හැමදාම වගේ එතකොට සංදේශ් බණ්ඩාර වාසව අයියා සමීර අයියා එතකොට ධනුෂ්ක රත්නායක මේ පහ තමයි මං හිතන්නේ මගේ කලා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය සුජිත්ට ස්තුති කරන්න ඕනේ මොකද මං වෙන කෙනෙක්ගේ වැඩක් බාර දෙන්න අවුරුදු 8කට 7කට විතර කලින් එයාගේ එයා වැඩ කරපු channel එකට එනවා එතකොට තමයි මාව එයා ගත්තේ මල්ලි එන්න කියලා ඉතින් මං හිතන්නේ ඒ දුන්න අවස්ථාවේ ඉඳන් අද වෙනකම්ම අයියා මගෙත් එක්ක ඉන්නවා මගේ වැරද්ද දැන් සමහරවිට කෝල් කරලා කියනවා අක්කගේ අයියාගේ වයිෆුත් කතා කරනවා ඉතින් ඒගොල්ලෝ මට හොඳ දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් එනවා. ඉතින් අද යාට වැඩ කෝටියක් තියෙන්නේ නැති. ඒත් එයා දාව මම බලන්න. ඒකට thank you සුජිත් අයි. ඒ වගේම අනිත් කට්ටියට thank you කරනවා. මොකද හැරූම් ලක්ෂ ගොඩකින් මට මගේ ජීවිතේ වෙනස් වුණා කලාවට. ඒ හැමෝටම අදාවට thank you කියලා විශේෂයෙන්ම කියනවා. ඒ වගේම බලන් ඉන්න ප්‍රේක්ෂකයට thank you. ආගොල්ලෝ ඉන්නකම් මම හයියෙන් ඉන්නවා. සතුටෙන් ඉන්නවා. ඕගොල්ලෝ මාව අතාරින තැන දක්වාම මම මයි ගමන යනවා. ඕගොල්ලෝ තමයි මට එකම දේ. ඕගොල්ලෝ හැමදාම මගෙත් එක්ක ඉන්න බොහොම ස්තුතියි. ෆිල්ම් එක බලන්න එන්න කියලා අවසාන වශයෙන් වෙල්කම් කරන්න කටියර. ඔව් මේක ඇවිල්ලා ලස්සන ආදර කතාවක් දුක සතුට පරිත්‍යාගය ක්‍රෝධය තර හැමදේම තියෙන කතාවක් මං හිතන්නේ කාලයකට පස්සේ ආව හොඳ බ්‍රේක් එකක් සිනමාවට ඕගොල්ලෝ ඇවිල්ලා නර්මල් ඇවිල්ලා අපිට කියන්නේ කමෙන්ට් එක දෙන්න දැන් හෙටින් ඉඳලා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අද ඉඳලා බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට සිනමා හාල් වල මගේ චිත්‍රපටය ඉතින් මේක කට්ටිය එකතු වෙච්ච හරි ලස්සන බැඳීමක් තියෙන කතාවක් මේක මිස් කරගන්න එපා මේක ඔයගොල්ලෝ බලන්න බැලුවම ආසිතේ කියලා කියන අන්තිම ප්‍රශ්නේ තමන්ගේ ගෑල්ලාමියත් එක්ක ෆිල්ම් එක බලනවා නම් එහා පැත්තේ සීට් එකේ සමහර තැන්වලදී ගෑල්ලාමගේ අතින් කීපාර කල්ලන්න හිතේද මේ ෆිල්ම් එක එච්චර හොඳයි නම් දැනෙනවා නම් මං හිතන්නේ මුලින්දලම ආදරේ තියෙනවා මේ කතාව ඇතුලේ. ඒ කියන්නේ මොකද අපි හැමෝම බැඳීම් වලින් පිරිච්ච මිනිස්සුනේ. ඒ නිසා බැඳීමක් මේකේ පළවෙනි තප්පරේ ඉඳලම තියෙනවා. මං හිතන්නේ බැඳීමක් තියෙන මිනිස්සු තමයි ආදරේ කරලා බැඳින්නේ. ඉතින් ඒ බැඳීමත් එක්ක නරබද්දි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම වාගේ ආදරේ හරි පරිස්සම් කරගන්න හිතේ. ආදරේ තප්පරයකටවත් දාලා යන්න හිතෙන්නේ නැති වෙයි. ආදරේට ආදරේ කරන්න හිතේ. මිස් වෙච්ච කට්ටිය ගොඩක් මතක් වෙයි. එන්න නරබන්න මේක ඇවිල්ලා. මං හිතනවා මේක ඔයගොල්ලෝ බලන්න මොන කතාවක්.